චමින්ද වාස්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගවත් පුහුණුකාර තනතුරු ලැබෙන තීරණය වෙන්නේ කලින් සැලසුම් කළ දේක ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි. හිටපු වේගපන්දයන් පුහුණුකරු ඩේවිඩ් සාක හදිස්සියේ තමන්ගේ තනතුරෙන් ඉවත් වීමත් එක්ක තමයි වාස් කොදෙව් තරගාවලිය වෙනුවෙන් පුහුණුකරුවෙක් විදිහට පත් වෙන්නේ. වාස්ගේ පත්වීම ගැන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ගොඩක් සතුටු වුණා. මොකද වාස් කියන්නේ කවුද කියලා දන්නා නිසා ඒ පත්වීමෙන් ශ්‍රී ලංකා වේගපන්දයන්ගේ දියුණුවක් වෙයි කියලා ගොඩක් දෙනා හිතුවා. හැබැයි මේ පත්වීම දින කිහිපයකට සීමා වුණා. කොදෙව් සංචාරයට යන නියමිත වෙලා තියෙදි වාස් තමන්ගේ තනතුරෙන් ඉල්ලාස් වෙනවා. ඒ අසුන හේතුව ගැන ලිපියකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපියකුත් නිකුත් කරනවා. ඒකේ තියෙන වාස්ගේ දීමනා ගැන ප්‍රශ්නයක් නිසා මේ අස්වීම වුණා කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් මහතා සිය දූරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද දැනුම් දී තිබේ. එනු මේ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරගයේ සංචාරයටද සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා. බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ පිටත් යාමට නියමිතව තිබෙන අතර ඊට පැය කිහිපයකට පෙර වාස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මේ වන විට මුළු ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍ය වාසි මත පදනම් වූ වගකීම් විරහිතව යමින් හදිසියේම දූරයෙන් ඉවත් වීම කනගාටුවට කාරණක් වී තිබේ. කෙසේ වෙතත් රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වූ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වය අගය කොට සලකනු ඇත. එවැනි වාතාවරණයක් තුළ දැන්ටමත් ලබා දෙන ලබන වේතනයට අමතරව වැඩිපුර මුදලක් ඉල්ලමින් සිදු කරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටී. ඔන්නෙ විදිහට තමයි වාස්ගේ ඉවත්වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ඇත්තටම තමන්ගේ හැකියාව කැපවීම වෙනුවෙන් සාධාරණ දීමනාවක් ඉල්ලන එක ඕනෑම කෙනෙක්ට තියෙන අයිතියක්. ක්‍රිකට් ආයතනයේ පුටුව ලින්දන් ලක්ෂ ගණන් වැටුප් ගන්න නිලධාරියෝ මේ තියෙන ආර්ථික අර්බුදයක් ක්‍රිකට් නැතුවම ආදායම අඩු වීමත් සිදු වුණාට පස්සේ ක්‍රිකට් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන ගමන් මේ විදිහට වාස්ගෙන් ඉල්ලීමට මේ විදිහේ ප්‍රතිචාරයක් දැක්වුවා නම් වාස් ගැන ක්‍රීඩාලෝලීන්ට කලකිරීමක් ඇති වෙන්න තිබුණා. හැබැයි අපේ ක්‍රිකට් ලොක්කගේ කෙරුවාව දන්න ක්‍රිකට් ලෝලියෝ මේ විදිහේ දෙයක් දැක්කම වාස්ද වැරදි වාස්ට කළ දෙයද වැරදි කියන දේ ගැන තීරණය කරයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.